කුරුලෑ ලප කැලල් කියන්නේ අද බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක්. අඳුරු පැහැ ලප කැලල් අවම කරගත හැකි සත්කාර පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි අද අපි සූදානම් වන්නේ. මේ පැණි මේ පැණි කුරුලෑ ලප කැලල් අවම කර ගැනීමට භාවිතා කළ හැකි ඖෂධයක්. ඒ වගේම මේ පැණි යනු ප්‍රබල ප්‍රතිජීවකයක් මෙන්ම විස බීජ නාශකයක්ද වෙනවා. රාත්‍රියේ නිින්දට යාමට පෙර ඇඟිලි තුඩු වලට මේ පැණි බිඳුවක්ගෙන කුරුලෑ කැලල් මත පටලයක්සේ තවරා ගන්න. පසුවදා පිරිසුදු ජලයේ මූණ සෝදා හරින්න. කැලල් තරම් අවබහගන්වී නොමැතිනම් පැය භාගයකින් පමණ සෝදා හරින්න. කෝමාරිකා කෝමාරිකා යනු ඖෂධීය ගුණ රාශියක් ඇති රූපලාවන්‍ය සඳහා බහුලව භාවිතා කරන ශාකයකි. පිරිසුදු කෝමාරිකා අත්තක් කපාගෙන එහි මදය ප්‍රවේශමෙන් සූරා ගන්න. සම මත ආලේප කොට විනාඩි 5ක් 10ක් තිබෙන්නට හරින්න. දිනකට දෙවරක් මෙම සත්කාරය සිදු කරන්න. ලූණු ලූණු ගෙඩියක් පොඩියට කපා පොඩි කර යුෂ වෙන් කර ගන්න. ඉන්පසුව පුළුන් කැබැල්ලක් ආධාරයෙන් අවපහැගෙන වූ ලප කැලල් සහිත ස්ථානවල ආලේප කර සමට හොඳින් උරාගත් පසුව සෝදා හරින්න. විනාඩි 15ක් විතර තිබෙන්නට හරින්න. ලෙමන් කපු පුළුන් කැබැල්ලක් ලෙමන් නුෂවලින් පොඟවා අවපහැගෙන වූ ලප කැලල් සහිත ස්ථානවල මෘදුව තවරන්න. ලෙමන් නුෂ සමට උරාගත් පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න. අර්තාපල් සිහින් අලපෙත්තක් අඳුරු වී ඇති ස්ථානයේ තබන්න. විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර පසුව මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. එහෙම නැතිනම් අලයුෂ මුහුණේ ආලේප කිරීමද සුදුසුයි. පිපිඤ්ඤා පිපිඤ්ඤා පෙති කපා ලප කැලල් සහිත ස්ථානවල තබන්න. පිපිඤ්ඤායුෂ ආලේප කර සම්බාහනය කිරීම මගින්ද නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සතියකට දින කිහිපයක් මෙම සත්කාර සිදු කිරීමෙන් අවපහැගන් වූ ලප කැලල් ඉක්මනින්ම ඉවත් කර ගන්න පුළුවන්. සුදු හඳුන් කුඩු මේසෑඳි එකකට ග්ලිසරින් ස්වල්පයක් රෝස වතුර ස්වල්පයක් ගෙන ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කර තලපයක් සේ සකසා ගන්න. එම මිශ්‍රණය මුහුණේ ආලේප කර විනාඩි 15කින් පමණ මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙම සත්කාරයන් සිදු කිරීමෙන් කුරුලෑ ලප කැලල් අවම කරගත හැකි.